වරදක් කළාම ඒකට දඬුවමක් හිමිවෙන්න ඕන, නැවත ඒ වගේ වරදක් නොකරන්න. ඒ විදිහට ක්‍රිකට් පිටියේ වුණු ලොකු වරදක් තමයි පසුගිය කාලේ ගොඩක්ම කතා වුණු ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට්ියෝ පන්දු පළදු කරපු සිද්ධිය. මෙතනදී චෝදනා එල්ලුණු කැමරන් බෑන්ඩ්ක්‍රොෆ්ට්, ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් කියන ක්‍රීඩකයන් තුන්දෙනාට නැවත වරදක් කරන්න හිතෙන්නවත් නැති වෙන තරමේ දඬුවමක් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය දුන්නා. මෙතනින් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ උපනායකයාට හිමුණේ ජීවිතාන්තය දක්වා ක්‍රිකට් නායකත්වය තහනමක්. ඒ කියන්නේ වෝනර්ට නැවත කවදාවත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව තනතුරක් දරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔය විදිහට මතක චින් දඬුවමක් ලැබුණු වෝනර් කළ වරද නිසා වෝනර්ට IPL තරගාවලියේ සන්රයිසර්ස් කණ්ඩායමේ නායකත්වය විතරක් නෙවෙයි කණ්ඩායමේ තැනත් මේ අවුරුද්ද හිමි වුණේ නැහැ. මේ විදිහට හැම තැනින්ම අඩත්තෙට්ටම් මිනින් වුණු වෝනට නැවත ක්‍රිකට් පිටියට එන්න අවස්ථාවක් පසුගිය දවසක ලැබුණා. ඒ කැනඩාවේ තියෙන ග්ලෝබල් T20 ක්‍රිකට් තරගාවලියේදී. මේ තරගාවලියේ ඩෙවන් බ්‍රාවෝ නායකත්වයෙන් දරන විනිපෙග් හොක්ස් කණ්ඩායමට තමයි වෝන ක්‍රීඩා කළේ. කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු විදිහට කණ්ඩායමට එකතු වුණු වෝනට කණ්ඩායමේ නායකත්වය වගකීමත් පවරන්න දැන් තීන්දුව වෙලා. කණ්ඩායමේ නිත්‍ය නායක බ්‍රාවෝ ආබාධයකට ලක්වීම නිසා තමයි වෝනට නායකත්වය ලැබෙන්නේ. මේ පත්වීම ගැන කණ්ඩායමේ පුහුණුකරු වකා යුනිස් කියන්නේ මේක හොඳ තෝරා ගැනීමක් කියලා. මම හිතන්නේ වෝන තෝරා ගැනීම හොඳ තීරණයක්. ඔහුට පුළුවන් කණ්ඩායමම එකතු කරගෙන වැඩේ කරන්න. IPL තරගාවලියේ තෝන නායකයෙක් විදිහට ලොකු දෙයක් කරපු ක්‍රීඩකයෙක්. මම හිතන්නේ ඔහු ඒ අත්දැකීම එක්ක මේ තරගාවලියටත් ලොකු දෙයක් කරයි. වැරදි කරපු නිසා ඔස්ට්‍රේලියාවේ කණ්ඩායමයි සන්රයිසර්ස් කණ්ඩායමයි නායකත්වයෙන් පහ කරලා දාපු වෝනට කැනඩාවේදී නායකත්වය ලැබීම නිසා ග්ලෝබල් T20 තරගාවලියත් හරියට ශ්‍රී ලංකාවේ දේශපාලනය වගේ කියලත් ඔයාලට හිතෙන්න පුළුවන්. මොකද අපේ රටේ වැරදි කළ ජනප්‍රිය වුණු අයනේ අපේ නායකයෝ විදිහට ගොඩක් වෙලාවට තෝරගන්නේ. ක්‍රිකට් පිටියේ සුවිශේෂී දේ ඇතුළත් මෙවැනි වීඩියෝ දිනපතා බලන අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ අලුත් තොරතුරු සහිත තවත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් පාට සුබ දවසක්.